නමෝ බුද්ධාය මිත්තවිින්ඩක ජාතකය එදා භාගග්‍යවතුන් වහන්සේ, ජිනි ජාලාවක් බඳු තන්හාව ගැන සිව්වනක් පිරිසට ධර්මදේශනා කළා එදා භාග්‍යවතුන් වහන්සේ සැවැත්නෝර එක්තරා අකීකරු භික්ෂුවක් නිසා. මේ අතීතකතාව දේශනා කොට වදාලා. මේ විස්තර බුදු සමිඳුන් විවර කළේ, අතීත ජීවිත දකින නුවනින්මයි. පූරේ නිවාසානුස්සති ඥානයමයි. මේ අකිකරෝ භික්‍ෂුව කාශ්ප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිත්ත වන්දක නමින් ඉපදී සිටි අයුරු ඒ ජාතකෙන් විස්තර කළා. මේ භික්‍ෂුවට රහතන්වහන්සේ නමක් කෙරෙහි. ඊවිෂියාවක් ඇති වෙලා දවස රහතන් වහන්සේට පූජා කළ යුතු දානයක් ගින්නට දමලා මේ අකීකරු භික්‍ෂුව විනාස කළ එයින් බරපතල පවක් රැස්සුණා එහිදී බිමේ භික්‍ෂුවට හරිම පසු තැවීමෙන් ඉඳලා ඒ දුකිම්ම අපවත් වුණා කාශ්‍යප බුදුසසුනේ සැප අහිම වුණා ඊළඟ ජීවිතේදී ඔහු අයාලයේ යන සුනකේෙක් වී ඉපදුනා. ඉපනුදා ඉඳලා කෑමක් නැහැ. දුක්විඳලා විඳලා මරණයට පත්වෙලා මෙම සුනකයා නිරයේ කල්පගානක් දුක් ඉඳලා, ආපසු නැවතත් සුනකේක් ව ප බලුයෝනියක ඉපදී හාමතේම ආයි සැරයක්. මෙම සුනකයා மරණයට පත්த்துනා அන්තිமாත්மே ரැஸ்கල පின் නිසා ඔහු மனுுலව இප அර பாපීகி්‍රயாාව ඉතිරිවිපාක හැටියට ඔහු පහත් குුලයක දුපත් පௌුலක. දෙමවපියන් නොහුට மிිத்தවිந்தකනமின் நம்තිබ්බා இன் පசු මෙම මිත්තවිந்தක පිරිසක් සමග එකතු වී නැවකங වෙළදාම පිණස ස්වර්ණභූමියයට යාත්‍රා කිරීමට විදේශගතවෙන්නට නැවකට නැග්ගා. නැகලා යන අතරතුර මේ ගමනේදී මිත්තවිදකට ජීවිතේ අත්භූත පියවරක් වනාා. නැවමහමුහුද මැද්දේ නතරවෙනවා. පිරිිස හොයල බැලුව. මොකොද නැව නතර වුණේ මොකද්ද තියෙන හොයලා බැලුහාම නැවේ කෝමොවත් කාරිමික දෝෂයක් නැහැ. අන්තිමට නැවේ කපිතාන්වරයා තීරණය කරනවා. මේ නැවේ ඉන්නවා මහ පෞකාරෙක් ඒ පෞකාරයා අයින් කොළොත් නැව ජනවා. මේ ගොල්ලො හොයනවා මේ පෞකාරයක් කෞුද කියලා හොයාගන්නවා. පෞකාරයක් කෞද කියලා. හොයාගෙන මුහදට අල්ලල විසිකලේ නැහැ. කුඩා බෝට්ටුවක නංවලා උඹ කැමති පැත්තකට පලයන් කියලා පාකරලා යවනවා. එයා නැවෙන් බැස්සුවාට පස්සේ දැන් නැවතත් නැව යඩපටන් ගත්තා. දැන් අරයා මිත්තවිදකයා අර බෝට්ටුවේ නැගලා යනවා. මොකදදමයා කරලා තියෙන පව සඳහන්කරවා මෙයා ඇවිල්ල තියෙන්නේ අම්මාට ගහලා. ඒකයි මේ පව. මූද මැද්දට ගෙනියනකංඉදලා ඒක විපාක දෙෙන්ඩ හැදවා. මේ මිත්තවිින්දක දින තුනක් තිස්සේ. අර පුංචි බෝට්ටුවයේ එහාට යනවා මෙහාට යනවා. හයා දැක්කා හරි ලස්සන දූපතක්. මාලිගාව හරිම ලස්සනයි. මෙහි ඉන්න විමාන ප්‍රේතියෝ තමයි. ඒගොල්ලෝ මිනිස්ලෝකයේ පිනක් කරලා. ඒකට හේතුව වශයෙන් සැපවිඳනව දවල්ට. ඒගොලො රෑට දුක්විදිනවා. මේ ගොල්ලන්ට කියන්නේ විමාන ප්‍රේතිෝ කියලා. ඒ ගොල්ලෝ හරිීම ලස්සනයි දිව්‍යාංගනාව වගේ. මේ මාලිගාවයට මේ විත්තවිදක යනවා. දිව්‍යාගනාවෝ වගේ මිත්ත විින්දකට ලස්සන මාලිගාවක් පෙවුණා. එහි මෙම විමානප්‍රේතිෝ දෙන්නෙක් සිටියා. මේ අය හරියට ආසාාවෙන් මිත්තවිදකට එන්න කියලා සැලකූවා ගීතගායනා කරෙව්වා. තවත් සැපවිනිඩ බලාපොරොත්තුවෙන් ඔහු ආශාවෙන් බලාගෙනම හිටිය. අනිත් එක තමයි මේ මිත්තවින්දකට හරි ආසයි සැපවිනිින්ද. ඉන් පසේ මේ විමාන ප්‍රේතිෝ දෙන්න කිව්වා අපි යනම්රෑට දුක්විනිින්ඩ. උඹ ඉද පං අපි එනකං කියලා. මේ මිත්ත විදකට ඒක තෘප්ටිමත් නෑ මෙයාට ඕන තවතවත් සැපවිනිින්ඩයි. මෙයා ඒක ඇහුවනෑ මෙයා පිටවෙලා ගියා. ගෙහිල්ලලා ඇත්තෙම්ම මෙයා කර්මය විසින් ඔහුව නොමග යවන තැනටම පත්වනාා. තවත් තිකක් යනකොට තවමාලිගාවක් හම්බ වුනා. එතන මේ දිව්‍යංගනාෝ වගේ හතර දෙනෙක් හම්බ වුනා. ඒගොලො හරි සතුටම්යා පිළිගත්තා. මිත්ත වින්දකට හරියට සැලකුවා. සලකලා මේ මිත්ත විින්දකට කියනවා අපි යනවා අපේ දුක්විලින්ඩ උඹ ඉදපං අපි එනකා. එන තුරු හිටියන මිත්ත විදක තව තවත් සැපවිඳින්ඩ ආයි නැවතත් පිටවෙලා ගියා. යනකොට ආයි අට දෙනෙක් කම්බුණා. අද සුරංගනාවයෝ වගේ දිව්‍යාගනාවගේ ලස්සනයි. ඉන් පසු ඒ ගොල්ලෝොත් මෙයාාව හරි සතුටින් ගෙදට්ටාරගෙන මාලිගාවට හරිට සැලකුවා. පස්සේ වයාටකිවා අපි යනවා. දැන් රෑවෙලා අපි දුක්කිිනින්න්න අපි எனක ඉද පං සැපවිනිින්ඩ. මෙයාට ඒකත් මදි තෘප්තිිමත් නැහැ හරි ලෝබයිමයා ඉතින් මෙ ආයි නෑ මම යනවා කියලා ගියා. එහෙම යන අතරේ ඕම ඔහොම මාලිගවල් වලින් මාගිලගවල් වලට මෙයා පිට වෙලා යනකොට මෙයාට හම්බුණා ලස්සන තවත් මාලිගාව. ඒ මාලිගාවේ ඉන්නවා මිනිස්සුුවගේයක්. මෙයාට පේනවා මෙයාට හරි සතුටුයිදැන්. දැන් මේ මිත්තවිින්දක මේ මල්මාලා කරේදාගෙන මේ මිනිස් සූ ටික ඉන්නවා. මෙයාට පේන්නේ මේ මල්මාලයයටින් රත්හඳුන්ගල්ලල වගේ වටේටම රත්හඳුන් වැැක්කරෙනෝ වගේ මෙයාට හරිම හාසයි අර මල්මාලේ ටිකත් දාගන්ඩ. ඇත්තෙම්ම කර්මය විසින් ඔව්ව නොමග යව්වා. ඔහු ඇතුල්ලුණේ නිරයට. පෞකල සත්වයන් නිරේපදිලා තමන්ගේ කර්මවිපාකයේ ගෙවීම පිණිස අනන්ත දුක්කරනවා. පවුකරද්දී මිහිරිවුුණත් විඳවද්දී කටුකමයි. මිත්තවිந்தකර ආශාවෙන් පස්සෙගෙහිෙන් මේ කර්මයේ වූලට හසුවනා. ඒනිසා අරඋරචක්්‍රමාලයට රැවටුනාා. උරචක්්‍රමාලය කියන්නේ මූහෝත්වෙච්ච දැලිපිහිියක් වගේ කැරකෙන චක්‍රයක් ඒ වගේ මේ‍යත්‍ර දැක්කේ ඒක හරිම ලස්සන මල්මාලයක් වගේ මෙයාගේ කර්මයේ ශක්තිය එයයි. දැම් මිත්ත විින්දක වැඩිවැඩියෙන් සැපහොයන්දනගියේ මෙයා ගිහිල්ල තමන්ගේ මේ මල්මාලයට ආස නිසාමයා දැන් ඉල්ලනවා අනේ ඔය මල්මාලයේ ටිකක් මට දෙන්ඩකෝ න එක්්ගාවට ගෙහින් කියනවා යාලුවේ ඔය ලස්සන මාලය මට තිකක් කරේදා ගණ්ඩ දෙන්ටකෝ කියලා. ඊට පසුසනාංකලා මේක මාලයක් නෙමෙයි මේක උරචක්‍රමාලයක්. ඉ මෙයාදන්නෑ මේ මාලය කැරකෙනකොට මුළු ශරීරයම කැපෙන බව මෙයාට දකින්නේ රත් හඳුන් වගේ වැක්කෙරෙනවා නිෙලුම්මල් වගේ පේනවා මෙයාගේ කර්මේයට. උඹැයි මේ මාලය ඉල්ලන්නේ. කිය අර පුරුෂයාහනවා අනේ ඕක හරි ලස්සනයි ඔයාට ඕක දෙඩ ලෝබද ලෝබවෙඩෙපා ඕක මම පහු දෙන්න අනේ මට දෙඩ ඕක ටිකක් කියලා ඉල්නවා. ඊට පාසේ අරමානුස්්‍යයා කල්පනා කරනවා එහෙනම් මගේ පවඉවරඇති දැන් මෙයත් මම කරපු විදිහටම පවු් කරලා ඇත්තේ ඒක විපාක දෙන්නයි දැම් මෙයාට කියලා අර මනුසි්‍ය හිතනවා. ඊට පස්සේ මෙයා හිතනවා අරමාලයේ කරේ තියෙන මනුස්්‍යය හිතනවා. එයත් මොකක්ද මේ කරලා තියෙන පව. කියලා මේ උරචක්‍රමාලයේ දාගන්ඩ ඉල්ලන නිසා. දැන් මේ මිත්තවිදක. දන්නේෙ නෑ. තමන්ට අත්තෙන්ඩ යන දුක්කිිත ඉරණම ගැන. මිත්තවින්දට හැඟීමක් වත් තිබනනෑ. පවු වැඩිහින්දා. ඒ නිසා මෙයා ඉල්ලනවා. ඉල්ලනවා මේ මනුස්යාගේ දැම්මයාට පේනිමේ මල්මාලයේ යටටිින් අදුන්ගල්ලලා වගේ දිගින් දිගටම ඉල්ලන නිසා ඔන්න ආ එහෙනම් ඕන නම් දාගණ්ඩ කියලා ගලවලා කරට දාන්න හදන කොටම තමයි මිත්තවිින්දකගේ ඔලුවත් කපාගෙන නහයත් කපාගෙන කනුත්කපාගෙන බෙල්ලත් කපාගෙන කරට බහිනවා. මේක චක්ක්‍රයක් නේ ඒ වෙලාවෙෙනම් මිත්තවිදක කෑගහනවා. මේක ගණ්ඩ කියලා. මොකක්ද මම කරපු පව තමයි කියලා මිත්තවිදක කෑගහනවා. නමුත් මේ උරචක්‍රමාලයහරට දැම්මට පසෙයායි ගණන්ඩහම්බ වෙන්නේ නෑ. මේ විත්තවිදක ජාතකයේ තොරතුර කියන්නේ මෙයා අම්මට ගහලයි ඇවිල්ලා සිටින්නේ. ඒ නිසයි මේ විපාකය දැම් මිත්තවිින්දක කෑගහනවා. ඉතින් කෑ ගහනකොට අනේ මේක ගන්න මාව නිදහස් කරන්න ඔබ තමයි ආගන්න කියමින් මිත්තවින්දගඩැන් හිසත් කැපිලා කැරකැවෙනවා චක්‍රය. කවුරුද් නැද්ද මාව බේරගණ්ඩ අනේමාව කැපෙනවා මට ඉන්ඩබෑ මාව බේරගන්න මමමකද්ද කරපු පාපය මෙයා මේ භික්‍ෂුවයදා ලෝබී තන්හා ආෂා පොදිබැඳෙනපු භික්‍ෂවා. එම නිසා මේ පාපය සංසාරයෙන් සංසාරයටමයාට ගෙවන්ඩ සිද්ධ වුණා. එදා බෝසත් නිරිදුන් අප මහාගෞතමයණන් වහන්සේ. නිරයන් නිරයන් බලමින් යද්දී මේ මිත්තවින්දකව දුටවා. ගෞතමයන් වහන්සේ කිව්වා ඔබ අපසරාවන් හතර දෙනා මදිවෙලා දෙන්නෙක් ළඟටගියා. ඒත් මදිවෙලා හතර දෙනෙක් ළඟටගියා, ඒත් මදිවෙලා අට දෙෙනෙක්. දාසයදන කිස් දෙකක් ළඟට ගියා ඔබට ආශාවල්වලට සැපවිනිින්ට තමයි ගේ පසුව ඔබ නොදත් මේ උරචක්‍රමාලය දාගෙන සිටපු පුරුෂෝ ළඟටත් ගියා. කිසිදාන් නොපිරෙන සාගරයක් වගේ තෘතිමත් නොවන ආශාවකින්. ඊටත් වඩා සැපසොයන්න ගිය ලෝවය නිසාමයි ඔබ වෙනසුනේ අකුසල ආශාව. ලබලා දැන් ඔබ උරචක්‍රයනොත් පහර ලබනවා. ඒ ආශාවේ සීමාවක් නැතිවු හැම කෙනාටම ලැබෙන්නේ මේවාගේ උරචක්‍රයකට හමුවන්නයි. අපේ දා බෝසතාාණන් වහන්සේ නිරයන් පීක්ෂාකරගෙන යද්දී. මේ මිත්තවිින්දකව දැක්කා. ඒ කාලේ මිත්තවින්දක වුනේ අරාකීකරුව භික්ෂුවයි දුස්සීල භික්‍ෂුවයි. තන්හාාවට ලෝභයට මැද වූ කාම ලෝකයට ඇලුණු ආශාකරපු භික්ෂුවයි. ඒ භික්ෂුවට අතහැරීමක් තිබුණේ නෑ හැමතිස්සේම තන්හාාවෙන් පොදි බැඳගෙන තමයි සිටියේ. ඒ නිසා එම භික්ෂුව එක ආත්මෙක සුනකෙක් බවට පත් වනාා නිරේට ගියා ආයි සුනකෙක්කුණා දැම් මිත්ත විින්දක වශයෙන් ඉපදිලත් උරචක්‍රමාලයනොත් පහර ලැබවා. අපේ එදා ඒ කාලේ ඒ ආපු දෙවිදුම් වෙලා ඇවිත් මේ ධර්මය ප්‍රකදේශනා කළේ අප මහා ගෞතමයාණන් වහන්සේ. ඒ කාලේ භික්ෂුව වී සිටියේ මේ පාපකාරී මිත්තවින්දකයි ඔබ සැමට තෙරුවන් සරණයි.